දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් තිය නිදහස තුළ ප්‍රයෝජනය ගැන තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒ කොහොම ප්‍රයෝජනය ගත්තත් පන්සලේ ස්වාමීන් වහන්සේත් ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේත් කුටියේ කැලේ කුටියේ ස්වාමීන් වහන්සේත් සංඝයා කියන තැන දැකලයි කටයුතු කරන්නේ. මොකද දැන් මම අද පින්ඩපාතේ වඩින්න ගියා. පින්ඩපාතේ වඩිද්දී ඔය පාරට බහිනකොටම එතන හිටියා මං හිතන්නේ 15කට වැඩි පිරිසක්. තාම ගමට ගිහිල්ලා නැහැ. 15කට වැඩි පිරිසක් හිටියා. වාහන දෙකකුත් දෙපැත්තේ නවත්තලා තිබ්බ ටිකක් ඈතට වෙන්න. ඉතින් මං මේ 15 දිනාගෙම බත් හැන්ද හැන්ද හරි පොඩ පොඩ පින්ඩපාතේ කරා. මං ගමට ගියාම ගමේ දරුවෙක් මට ඉඳන් කියනවා, මේ ගෑනු දරුවෙක් මට ඉඳන් කියනවා, ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ පොඩ්ඩක් මේ කට්ටිය එක තැනකට රැස් වුණාම පොඩ්ඩක් කියන්න මේ 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 හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම එක වගේ සලකන්න කියන්න කියලා. තේන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුට එක වගේ සලකන්න කියන්න කියලා. එතකොට මේ ගමේ ඇයිද කියන්නේ කියලා කිව්වේ. මං කිව්වා හරි පුතේ මං ඒක කියන්නම් කියලා. මොකද ඒ දරුවා එහෙම කියන්නේ. දැන් මම නැති වෙලා මම නැති කාලේ මේ කුටියේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩ හිටියා. නමුත් ඒ වෙලාවේ මේ ගමේ අය විතරයි කුටි ස්වාමීන් වහන්සේට පින්ඩපාත දෙන්නේ. තේන්න? ගෙවල් ඉස්සරහට ගියාම පිට කිසිම කෙනෙක් ඇවිල්ලා පින්ඩපාත දෙන්නේ නැහැ. දැන් මේ පහුගිය කාලේ වතුර නැති වෙලා තියෙනවා. මේ ගමේ ඉස්සරහා ගෙවල් වල ඉන්නේ අය තමයි වතුර කර තියාගෙන ගෙනල්ලා දීලා තියෙන්නේ. ඔය පිටින් කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒකත් දැන් මම මෙතෙන්ට ආවම දැන් උදේට 15ක් 20ක් පාරේ ඉන්නවා. පාරේ ඉන්නකොට දැන් ගමේ අය එකට කැමති නැහැ. එතකොට ඇයි ඒ පිටින් ඒ මං ඉන්න වෙලාවේ 15ක් 20ක් මෙතෙන්ට ආවේ සංඝයා කියලා තැන ඉඳගෙනද? නැහැ. සංඝයා කියලා නැහැ. මා මං මාව අරමුණු කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. තේන්න? මාව අරමුණු කරගෙන ඇවිල්ලා තිනේ. එතකොට අර ගමේ දරුවා දැන් මොකද්ද මට කියන්නේ? ස්වාමීන් වහන්සේ මේගොල්ලන්ට කියන සංඝයා අරමුණු කරගෙන ඉන්න කියලා. හොඳද? සංඝයා අරමුණු කරගෙන ආව නම් මං නැති වුණත් අනිත් ස්වාමීන් වහන්සේලා ඉදිරිත් ඔතන 15ක් 20ක් ඇවිල්ලා ඉන්න ඕනේ නේද? එහෙනම් දැන් මේ වෙලාවේ එන 15 දෙනා 20 දෙනා කියන්නේ කවුද? ඒගොල්ලෝ සංඝයා අරමුණු කරගෙන නෙමෙයි එතනට ඇවිල්ලා තියෙන්නේ. තේන්න? තේන්න? ඉතින් ඒ වගේ එහෙම වුණාම දැන් එතකොට දැන් ගමෙත් බෙදීමක් නේ. තේන්න? දැන් ගමෙත් අරගලයක් බෙදීමක් තියෙනවා. එයි දැන් ගමේ ඇයිට පින්ඩපාතයක් බෙදන්න අමාරුයි. මොකද අර පිටිපස්සේ ඇවිල්ලා පින්ඩපාතේ බෙදෙනවා. ඉතින් ඒ වුණාම දැන් අපිත් භික්ෂුවක් හැටියට දැන් මේකට මැදිහත් වෙලා. තේන්න? මේකට මැදිහත් වෙලා. එතකොට දැන් මේ ප්‍රශ්න මතුවෙන්නේ ඇයි අපි පන්සලත් ආරන්නේ කුටියත් ඉන්නේ සංඝයා කියන කාරණේ අපි දකින්නේ. තේන්නද? ඔය දැක්ම ඇති කරගන්න තාක්කල් සද්ධාව නම් අපි තුල වැඩෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සද්ධා වැඩෙන්නේ නැහැ. ඒ නිසා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේට සංඝයා කියන අරමුණින් මට දන් දෙන්න එන උද්‍යෝගයෙන් ඔබ දන් දුන්නොත් උන්වහන්සේත් හිතන්න ගනි. තේන්න? උන්වහන්සේත් හිතන්න ගනි. මට මිනිස්සු මෙච්චර සද්ධාවෙන් දන් දෙනවා, මගේ පුංචියෝ වැරද්දක් තියෙනවා නම් මම ඒක නිවැරදි කරගෙන නැගී හිටින්න ඕනේ කියන ආත්ම විශ්වාසය උන්වහන්සේට එනවා. එතකොට උන්වහන්සේගේ පන්සල මගහැරලා මගේ ළඟට ඇවිල්ලා වාහන නවත්තනවා නම් අර ස්වාමින් වහන්සේ තව තවත් උපටලී භාවයට පත් වෙනවා. තේන්නා? ඒ නිසා එවැනි ක්‍රියාවන් තමන් නොදැනුවත් භාවයෙන් මේ ශාසන පරිහානියටත් හේතු වෙනවා. ශාසන පරිහානියට. ස්වාමින් වහන්සේලා අතර ભેද ඇතිවීමටත් හේතු වෙනවා. තේන්නා? නමුත් ඉතින් අපිට මේවා වළක්වන්න බැහැ. මොකද අපි කියලා නෙමෙයි ඉන්නේ. තේන්නාද? ඒ නිසා ගිහිපින් අතුල්ලා දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම පන්සල වේවා, ආරණ්‍ය වේවා, කුටිය වේවා, මේ සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම සංඝයා කියලා දකිමින් අපි කාට බත් හැන්දක් පූජා කළත් මේ බත් හැන්ද පූජා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන කාරණේ මතු කරගන්න දක්ෂ වුණොත් එතන තමයි මහත්වෝ තෙරුවන් කෙරේ සද්ධාව මෝදුනා කියන්නේ. ඉන් මෙහා අපි දන් දුන්නොත් දන් දෙන්නේ සද්ධාව දුර්වල කරගෙන. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ ගමේ පන්සල පෝෂණය කරමින් ගමේ පන්සලට දෙන්න තියෙන ගෞරවය දෙමින් ගමේ පන්සල ආරක්ෂා කරගෙන කටයුතු කළොත් ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලා අදට වඩා ශක්තිමත් ධර්මානුකූලව විනයදරක තැනකට ඉස්සරහට එන්න පුළුවන්. මොකද උන්වහන්සේලාට හිතන්න සිද්ධ වෙනවා. තේන්න? මේ මිනිස්සු මට මෙච්චර ගරු කරනවා, මෙච්චර සත්කාර කරනවා, මෙච්චර කරනවා, අපේ පුංචියෝ වැරද්දක් තියෙනවා නම් අපි නිවැරදි කරගෙන නැගී හිටිනවායි කියන තැන ඉඳන් උන්වහන්සේලාට ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් එනවා නැගී හිටින්. තේන්න? එතකොට එහෙම නැතුව මේ කැලේ ඉන්න ස්වාමින් වහන්සේලාව හොයාගෙන යන්න ගියොත් එක පැත්තකින් දැන් මම භික්ෂුවක් හැටියට මට පිරිහෙන්න තියෙන අවස්ථාවන්ගේ සියල්ලම මම මිදිලා ඉන්නේ. නමුත් එසේ නැතුව මම දන්න දායක පිරිස් කැලේට එීම නිසා විනාශ වෙච්ච ස්වාමීන් වහන්සේලාත් අප්‍රමාණ ඉන්නවා. ඒවා දරාගන්න ඒ ලාභ සත්කාර දරාගන්න බැරුව විනාශ වෙලා ගිය ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. තේරෙනවද? ඒ නිසා ඉතින් ඒ වෙලේ දේවා පන්සලේට යන්න තියෙන නිදහස
ආරණ්‍ය දි කුටියේදි සීමා වෙනවා අන්නේ සීමා වෙච්ච නිදහස බිඳගෙන යෑම දායක පිරිස වලට සුදුසු නැති දෙයක් අවසර අපි හැමදෙරණේ සසරේ දුක් විඳිනා සත දැකලා නැගුණේ සිනහස සිත උණු වීලා දස පාරමී දම් සසරේ පුරලා බුදු බව පැතුවේ අප දුක් දැකලා සක්විති රජකාම නැත මාට වටින සැම දුක ගෙනේනා අප සැම දවන සසරේ ඇවිදින නවතින ගමන සොයමින් යනවා අම පාලේ